ඉතින් අපි ප්‍රශ්නයක් මමයි නංගි තේරුවා. ඔහොමින් ඔහොමින් නැක්කේ. මම තමයි හොඳම ප්‍රශ්න තේරුවේ පාද. ඒකේ පොඩි සින්දු කෑල්ලකුත් තිබ්බා. මේක මට ගැළපෙනවද දන්නේ නැහැ. කමක් නැහැ පාද මං කියන්නම්කෝ. ආදරයේ උණුසුම ළඟ දුක දැනෙන්නේ නැහැ. දුක් කරදර නැති දවසට දුර පෙනෙන්නේ නැහැ. ජීවිතයේ සෑමදාම සැප රැඳෙන්නේ නැහැ සිනහ වෙවි සිනහ වෙවි කල් ගෙවන්න බෑ ද මොකද ප්‍රශ්නේ සින්දුව විතරනේ කිව්වේ ඕපාද අපිට මේ සින්දුවත් එක්කම තියෙන ප්‍රශ්නේ තමයි ඇත්තටම ආදරය කියන්නේ මොකක්ද කියලා ඇත්තට මේක හරිම අමුතු ප්‍රශ්නයක් නේද ෆාද මොකද මේ ප්‍රශ්නේ අමුතුයි කියන්නේ අමුතු නෑ අපි හැම කෙනෙක්ම හැම තිස්සෙම අහන ඇහෙන දෙයක් නේ ආදරේ කියන්නේ ඔව් ෆාද දැන් මොකද අමුතුයි කියන්නේ හේතුනේ අචනෝල ඇත්තනම් ෆාද හැමෝම ආදරේ හෙව්වත් ඉන්නේ දුකෙන් නේද ෆාද ආදරේ හෙව්වත් දුකෙන් ඉන්නේ දැන් මොනවාද ඔය ආදරේ ගැන දන්නේ උගලන්ට ආදරේ ලැබිලා තියෙනවද ඔව් ෆාද ආදරේ කියන්නේ මේ දෙදෙනෙක් කරන මේ අපි කියන ප්‍රේම සම්බන්ධතා කියන විදිහට නෙමෙයි ආදරය කියන්නේ බොහොම ලස්සන වචනයක් හැමෝටම අවශ්‍ය කරන ඉතින් ඔගොල්ලෝ ආදරය අත්දැකලා තියෙනවද අනිවාර්යෙන් කන්න ඔගොල්ලෝ ආදරේ ලබන්න කැමතිද ඔව් අනිත් අයට ආදරේ පෙන්වලා තියෙනවද ඔව් අපි දෙමව්පියන්ට අපේ ආදරේ පෙන්වනවා ගුරුවරුන්ට පෙන්වනවා හොඳයි දැන් මේ විදිහට ආදරය ගැන ඔගොල්ලන්ගේ අත්දැකීමක් තියෙනවා දැන් ලස්සන සින්දුවකුත් කිව්වනේ චනුල මොකද්ද සින්දුවේ තිබිච්ච වචන ටික කියන්න බලන්න ආදරේ උණුසුම ළඟ දුක දැනෙන්නේ නැහැ ආදරේ උණුසුම ළඟ දුක දැනෙන්නේ නැහැ ඊට පස්සේ දුක් කරදර නැති දවසට දුර පෙනෙන්නේ නැහැ දුක් කරදර නැති දවසට දුර පෙනෙන්නේ නැහැ ආ හොඳයි ජීවිතේ හැමදාමත් සැප රැඳෙන්නේ නැහැ ආ සිනහ වෙවි කල් ගෙවන්න සිනහ වෙවි කල් ගෙවන්න බෑ හොඳයි දැන් මේක ආදරය ගැන පොඩි දෙයක් තියෙනවා නමුත් ආදරය ගැන අපි පොඩ්ඩක් හරියට ගැඹුරින් තේරුම් ගන්නට ඕන නේද දැන් මේ දවස්වල ගොඩක් ඔය ආදරය ගැන ඇහෙනවා නේද ඔය ඔව්පාද ටීවී එක දැම්මොත් යන්නේ මේ ආදරයයි කියයි ආදරේ මං ආදරේ කියයි කොහෙන් ගියත් ආදරේ ගෑවිච්ච කතානේ පාද යන්නේ ඉතින් දැන් ආදරය ගැන බලලා හොඳට ආදරය දන්නව ඇති නේද හරි මේ ආදරය ගැන කියද්දි මට එක කතාවක් මතක් වෙන එක අත්දැකීමක් එක අවුරුදු 80ක විතර තාත්තා කෙනෙක් මේ තාත්තා හොස්පිටල් එකට යනවා අපොයින්ට්මන්ට් එකකට ගිහිල්ලා එයාගේ තුවාලයකට බෙහෙත් දාගන්න යන්නේ බෙහෙත් දාගන්න ගියාට පස්සේ ඩොක්ටර් පොඩ්ඩක් ප්‍රමාද වෙනවා එන්න ඊට පස්සේ කියනවා ඩොක්ටර් මට ඉක්මනට යන්න තියෙනවා මට 9ට අපොයින්ට්මන්ට් එකක් තියෙනවා ඒ නිසා මම ඉක්මනට යන්න ඕනේ දැන් මේ වෙලාවෙද්දි 8:30 විතර ඇති 9 8:30 විතර ඇති ඉතින් ඒ නිසා කියනවා මට 9 වෙද්දි මට යන්න තියෙනවා I have an appointment I have to go කියලා කිව්වම ඩොක්ටර් කියනවා දැන් ඔයා තව කොහෙද මේ තව අපොයින්ට්මන්ට් එකක් දාලා තින්නේ මොකද තව දෙනකට යනවත් බෙහෙත් ගන්න කියලා අහනවා එතකොට මේ තාත්තා කියනවා නෑ අවුරුදු 80ක විතර තාත්තා කෙනෙක් තාත්තා කියනවා නෑ නෑ මම මගේ වයිෆ් එක්ක යනවා ඩිනර් එකකට කියලා කියනවා වයිෆ්ට අපොයින්ට්මන්ට් එකක් දාගෙන දිනවා ඩිනර් එකකට අරයි යන්න ඉතින් මේ යා කියනවා තව පොඩ්ඩක් වැඩිපුරත් කියනවා මම යනවා මොකද යාට සනීප නැහැ එතකොට මේ ඩොක්ටර් අහනවා සනීප නැහැ මොකක්ද යාට තියෙන ප්‍රශ්නේ නෑ යා හිටියට යාට තේරෙන්නේ නැහැ මාවවත් එයා අඳුනගන්නේ එයා මාවවත් අඳුනගන්න බෑ මොකද මානසික ස්නායු ප්‍රශ්නයක් ඇවිල්ලා එයාට දැන් මාව අඳුනගන්න බෑ එයාත් දැන් ටිකක් වයසයි නේද ඉතින් ඒ නිසා මේ මාව අඳුනගන්න බෑ එයාට එහෙම තේරුමක් නැහැ මම කවුද කියලාවත් ඒ වගේ තත්වයක ඉන්නේ නමුත් මම එයාට අපොයින්ට්මන්ට් එකක් දාලා තියෙනවා 9ට ඩිනර් එකකට එක්කයි යන්න. එතකොට ඩොක්ටර් කියනවා පුදුම කතාවක් නේ කියන්නේ. ඉතින් 9ට පහුණාට මොකද වෙන්නේ? අනිත් එක මේ ඉතින් එයාට එහෙම ඔයාව අඳුර ගන්නත් බැරි නම් ඉතින් එහෙම අරගෙන ගිහිල්ලා ඔය ඩිනර් එකක් ගන්නවා කියන එකේ මොකද්ද තියෙන විශේෂත්වය? ඉතින් එතන ඇත්තටම එහෙම ප්‍රශ්නයක් ලොකුවට පේන්නේ නැහනේ. ඔයා ඒක ලොකුවට ප්‍රශ්නයක් කරගන්න අවශ්‍ය නැහනේ කියලා කියනවා. මෙහෙම කිව්වම මේ තාත්තා කියනවා මේ ඩොක්ටර්ට it is true that
she cannot recognize me. එයාට මාව අඳුනගන්න බෑ. But I can recognize her. මට පුළුවන් එයා වඳුනගන්න. එයාට මාව වඳුනගන්න බැරි එක මට ප්‍රශ්නයක් නෑ. නමුත් මම එයා වඳුනනවා. එයා මගේ භාර්යාව. I recognize her. මං එයාව අඳුනනවා. වැදගත්කම තියෙන්නේ මම මාව එයා අඳුනනවාද කියන එක නෙමෙයි. මම අඳුනනවා එක. මොකද හේතුව before 50 years I made a commitment. Gave a promise to her. මං එයාට අවුරුදු 50කට ඉස්සෙල්ලා පොරොන්දුවක් දුන්නා. මං ඒ පොරොන්දුව දීලා එයාව මගේ භාර්යාව හැටියට බාරගත්තා. ඉතින් දැන් අපි අවුරුදු 50කුත් පැනලා. මම අඳුනනවා එයාව. මට අදාළ නැහැ ප්‍රශ්නයක් නැහැ එයාට මාව අඳුර ගන්න පුළුවන්ද බැරිද කියන එක. මං ඒක කරන්න ඕනේ එයාට යුතුකමක් හැටියට මොකද එයාට මං ආදරය කරන නිසා. දැන් තේරෙනව නේද මේ ආදරයේ ස්වභාවය? දැන් ඔයගලන්ට මේ කතාවෙන් මේ අත්දැකීමෙන් ආදරය ගැන යම් අදහසක් එන්නට ඇති නේද? ඔව්පාද එතකොට පාද කියන්නේ ආදරය කියන්නේ කොන්දේසි විරහිත එකක් කියලාද පාද ඇත්තමද? ඇත්තම ආදරය කොන්දේසි විරහිත එකක් තමයි. Where there is true love there is no self seeking. There's urge to give to sacrifice. You don't seek your happiness. You want to make the other person happy. You want to serve the beloved. ඔබ ආදරය කරන පුද්ගලයා වෙනුවෙන් ජීවත් වෙන්න උත්සාහ කරනවා. එයා වෙනුවෙන් කැප වෙන්න උත්සාහ කරනවා. ඒක තමයි ආදරය කියන්නේ. දැන් මේ ආදරය අපි ජේසුස් වහන්සේ තුලත් දකිනවානේ. ජේසුස් වහන්සේ තමන්ව ජීවිතේම පූජා කළා අපි වෙනුවෙන්. ඒක තමයි ආදරය කියන්නේ. මේ ආදරයේ ලස්සනක් තියෙනවා. ලොකු විශේෂත්වයක් තියෙනවා. හැබැයි අද ගොඩක් දෙනෙක් අර කිව්වා වගේ ආදරය කියලා කතා කරන්නේ ලස්ට් ලව් ඇන් ලස්ට් කියලා දෙකක් තියෙනවා. ලස්ට් කිව්වම ඒක ආලය. You want to satisfy your own senses. මට මගේ ඉන්ද්‍රියන් පිනව ගන්න ඕන නම් එතන තියෙන්නේ ආලය, ලස්ට්. නමුත් මම අනිත් පුද්ගලයාගේ යහපත පිණිස කැප වෙන තැන when you want to serve the beloved, the other person, then there is true love. අනිත් පුද්ගලයාගේ යහපත වෙනුවෙන් කැප වෙන්නට තියෙන හැඟීම තමයි එතන ආදරය තියෙනවා. දැන් මේ ආදරය ගැන කතා කරද්දී දැන් ඔයගොල්ලෝ දැන් අර කිව්වා වගේ නාට්‍ය තියෙනවා, සින්දු තියෙනවා නේද? විරහ ගීත, ආදරය සම්බන්ධ ගීත තමයි හතර වටේම නේ ලෝකේ පුරාම තියෙන්නේ. නමුත් කවුරුත් තාම හරියට ආදරය අර කිව්වා වගේ ආදරය කරන්න කියලා දුක් විඳින අය ඉන්නේ. ඇයි ඒ දුක් වෙන්නේ? තමන් කෙනෙක්ට ආදරය කරනවා නම් ඒ කෙනාගෙන් ආයේ තමන්ට එන්නේ නිසා. ආයේ නැති නිසා තමන් බලාපොරොත්තු වෙන දේවල් නොලැබෙන නිසා දුකෙන් ඉන්නේ. මෙයාලටත් මොනවා හරි කියන්න තියෙනවද? ඔව් තමන්ගේ ඔය මල්ලි කියෝ වගේ අපි කියන්නේ රෙසිප්‍රොකල් ලව් කියලා. අනිවාර්යයෙන් මේ සමාජයේ හැම කෙනෙක්ම ඒක තමයි බලාපොරොත්තු වෙන්නේ. ඒක තමයි. සාමාන්‍යයෙන් ඔතනදී if you want to take එතන තියෙන්නේ ලස්ට්. If you want to give එතන තියෙන්නේ real love. Love. If you want to have both give and take reciprocal කියද්දි එතන ඉන්නේ business. පැහැදිලිද? එතන තියෙන්නේ business එකක්. නමුත් අද ගොඩක් අය business එකෙන් පාඩු වෙන හින්දා තමයි දුකෙන් ඉන්නේ. මොකද මං එයාට දෙනවා එයා මට දෙන්නේ නැහැ. ආදරේ නැහැ. මං බලාපොරොත්තු වෙන දේවල් එයා මට දෙන්නේ නැහැ. ඒ නිසා තමයි අද ගොඩක් අය දුකෙන් ඉන්නේ. සමහරවිට තාත්තගෙන් වෙන්න පුළුවන්, අම්මගෙන් වෙන්න පුළුවන්, දරුවන්ගෙන් වෙන්න, යාළුවන්ගෙන් වෙන්න පුළුවන්. අපි ගොඩක් දෙනෙක් අපි මොකද බලාපොරොත්තු වෙන්නේ? අපේ බලාපොරොත්තු මොකද්ද? ලබා ගන්න අපේ බලාපොරොත්තු වෙන දේ ලබ. හැබැයි අපි බලාපොරොත්තු වෙන දේ කවදාවත් කාගෙන්වත් ලැබෙන්නේ නැහැ. දෙවියන් වහන්සේගෙන් ඇර මිනිස්යන්ගෙන්. ඒක තමයි ස්වභාවය. දැන් අපි බලාපොරොත්තු වෙන දේවල් අපි ලබා ගන්න නම් අපි නේද අපේ ජීවිතේ අපි එහෙමනේ උත්සාහ කරන්නේ. අපි හරි ආදරයට එන්න නම් අපි කරන්නට ඕනේ you need to attach your mind to God then you will be able to detach from him. මේ ලෝකයේ තියෙන දේවල් වලින් මේවට ඇටච් වෙන්නේ නැතුව හැමෝටම හදවතින් ආදරය කරගෙන ඉන්නට හැකියාව ලැබෙන්නේ අපි ස්වාමින් වහන්සේත් එක්ක සම්බන්ධ වෙනකොට. When you are attached to God. පැහැදිලිද? එතකොට අපිට හැකියාවක් ලැබෙනවා හැමෝටම ආදරය කරන්න. නැත්නම් අපි කොහේ හරි නතර වෙනවා. අපිට නොලැබෙන තැන අපි දුක් වෙනවා. පැහැදිලිද? දැන් මේ ආදරය ගැන කතා කරද්දී සමහර අය හිතනවා
ආදරය කියන්නේ හැමතිස්සෙම රිලේෂන්ෂිප් එකක් කියලා. එහෙමද? ආදරය කියද්දි සමහර අය හිතනවා it's to do some to do with a relationship කියලා. ආදරය කියන්නේ එහෙම දෙයක්ද? නෑ නේද? අපිට දේශසවාංශෙම උදාහරණයට ගන්න පුළුවන් නේ. ආ පරිත්‍යාග තමන්ගේ ජීවිතේම පරිත්‍යාග කරලා ලෝකෙට මාත්‍රේ කරලා හැබැයි එතන රිලේෂන්ෂිප් එකක් නැතුණාට එතන තියෙන්නේ ආදරය. ඔව්. ඒ කියන්නේ උත්සාහ කරන දේ මට තේරෙනවා. නමුත් අපි සමහර අය කියනවානේ ආදරය කියන්නේ දෙදෙනෙක් අතර ඇති වෙන ඒ වගේම අර අපි කිව්වා වගේ යම්කිසි පුද්ගලයෙක් වෙනුවෙන් කැපවීමට තියෙන අස ඒකත් ආදරය කියන්න පුළුවන්. නමුත් හරියට ඔය ආදරය කියන වචනේ හරියටම තේරුම් ගත්තොත් it's a certain sweetness of your emotions. It's a certain sweetness of your emotions. ඒ කියන්නේ මොකක්ද? ඒ කියන්නේ ඔබේ හැඟීම් වල යම් මිහිරකටපත් වෙන තත්ත්වයට තමයි ඔබ ආදරය කියලා කියන්නේ. අද ඇත්තටම ගත්තොත් සමහර අය නේ අපේ හැඟීම් වල යම් මිහිර. දැන් සමහර අය බල්ලෙන්ට ආදරය. නේද? බල්ලන්ට ආදරය. සමහර අය ගහකොළට ආදරය. නැද්ද? සමහර අය ෆෝන් එකට ආදරේ. අපි කියනවානේ ෆෝන් එකට ආදරේ. නේද? ඒ ආදරේ කියන එක අදහස් කරන්නේ මේ ඔයගලන්ට තේරෙනවානේ කැමති. ඒක පරිස්සම් කරනවා, ඒකට සලකනවා, ෆෝන් එක පිහිනනවා. නේද? එහෙම තියාගෙන ඉන්නවානේ නේද? ආ ඉතින් ඒ වගේ අය ඉන්නවා. එහෙම ගත්තොත් එimhe විවිධ දේවල් වලට ආදරේ කරන අය ඉන්නවා, විවිධ පුද්ගලයන්ට ආදරේ කරන අය ඉන්නවා. හැබැයි මේ ආදරේ කියන එක පත් වෙන්නේ මොකද? ඒක කාගෙවත් ගන්න පුළුවන්. ඒක ප්‍රශ්නේ වෙලා තියෙන්නේ සමහර අය ආදරේ බලාපොරොත්තු ඉස්ස they want someone to stimulate. ඒ කියන්නේ මොකද්ද? කවුරු හරි එක්කෙනෙක් තමයි ආව සතුටපත් කරනවා කියලා එයා හිතන්නේ. ආදරේට මාමා ආදරේට පත් කරන්නේ වෙන කවුරු හරි පුද්ගලෙක් කියලා. නමුත් මේ ලෝකයේ යථාර්ථයේ තේරුම් ගත්ත අය අධ්‍යාත්මිකව වර්ධනය වෙච්ච අය එහෙම කාගෙන්වත් නෙමෙයි ආදරේ වැඩිපුර සෑන්නේ. ඒ අය ආදරේට පත් වෙන්නේ දෙවන මාස තුල ඒගොල්ලෝ ආදරේ බවට පත් වෙනවා. self start self start love ඒ කියන්නේ මං මන් තුලින් පත් වෙන්නේ. it's a certain sweetness of your emotions කියලා. ඔබේ හැඟීම් තුල ඔබ මිහිරකට පත් වෙනකොට ඒකට ආදරේ කියලා කියනවා. පැහැදිලිද? ඉතින් මේ 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 දේවල් අපි විවිධාකාරයෙන් අවබෝධ කරගන්න මේ විවිධ මත. හැබැයි වඩා වැදගත් දේ මොකක්ද? අපි හැමෝටම ඒ ආදරය දැනෙන විදිහට ජීවත් වෙන්නේ නේද? මේ ලෝකයේ තුල මිහිරක් අත් දකින්න නම් අනිවාර්යයෙන්ම අපි දෙවියන් වහන්සේට සම්බන්ධ වෙනවා. අපි දේව වශයෙන් තියෙනවා බොහොම පැහැදිලිව නේද? මතේ තුමාගේ සුවිශේෂී බොහොම පැහැදිලිව කියනවා. ඔබේ මුළු හෘදයෙන්ද ඔබේ මුළු බුද්ධියෙන්ද ඔබේ මුළු ශක්තියෙන් දෙවියන් වහන්සේට ප්‍රේම කරන්න කියනවා. ඒ වගේම ඔබට මෙන්න ඔබේ අසල්වැසියාට ප්‍රේම. ඒක තමයි සියලුම නීතිය සහ වචනේ අර්ථය කියලා කියනවා. ඉතින් මේ දේ අපිට ජීවත් කරවන්න හැකියාව ලබා ගන්න එක තමයි ජයග්‍රහණය. මොකද ආදරය නැතිව කිසිම කෙනෙක්ට ජීවත් වෙන්න අමාරුයි. ඔය බන්ධනාගාරවල ඉන්නේ සමහර වෙලාවට බොහෝ දෙනෙක් රෝහල්ගත වෙලා ඉන්නේ. ප්‍රධානම හේතුව හැටියට අපිට හොයාගන්න පුළුවන් දේ මොකද්ද? ආදරයේ ප්‍රශ්නයක්. ආදරයේ gedara නැතුව ගියාම සමහර අය ලෙඩ වෙනවා. කැන්සර් පව ඇති වෙනවා. මොකද ස්ට්‍රෙස් එකේ ඉන්නේ එතකොට. ඒ වගේම තමයි ආදරේ නැති තැන සමහර මිනිස්සු දරුණු වෙනවා. ඉතින් මේ ප්‍රශ්න සියල්ලටම හේතුව ආදරේ අඩුවක් බොහෝ වෙලාවට. ඒ නිසා ආදරෙන් අපි ජීවත් වෙන්න උත්සාහ කරනවා නම් අපිට සාන්තිය ලැබෙනවා. අනිත් පැයටත් ඒ සාන්තිය ගලා යන්න ගන්න. පැහැදිලිද? මොනවද? ඒ දරුණු ලෙඩ වෙච්ච අයට එයාලා හොයන හරි ආදරේ හම්බුනත් ගොඩක් වෙලාවට එයාලා ආයේ හිටපු තත්ත්වයට පත් වෙනවා නේද? ඔව් පත් වෙනවා. ඒක තමයි අපිට අපි ආදරේ දෙන්න ගන්නවා නම් හරියට ජීවත් වෙන්න ගන්නවා නම් මා තුළ ඒ ආදරය පවතින තත්ත්වයට you have to become love. අපි පත් වෙන්න ඕනේ ආදරය බවට පත් වෙන්න ඕන. අර ආශිර්වාදයේ බවට පත් වෙනවා වගේ අපි ආදරය බවට පත් වෙන්න ඕනේ. ඒක මන් තුල you have ඒක self start කිව්ව එකයි. ඒක මන් තුල ඇති කරගත් දෙයක්. ඒක කාටවත් දෙන්න පුළුවන් දෙයක් නෙමෙයි මම ඇති කරගන්නට ඕනේ. දෙවියන් වහන්සේ හා සමග සම්බන්ධ වීම තුල මම ඇති කරගන්නට ඕනේ දෙයක්. ඒ දේ කරනකොට අපිට අනිවාර්යයෙන්ම අපි වැටෙන්නේ නැහැ. හැමතිස්සෙම සැලෙන්නේ නැහැ. පැහැදිලිද? එතකොට අර කිව්වා වගේ හැමතිස්සෙම දුකක් නැහැ. මොකද මම දන්නවා මම ගැන. නේද? ඉතින් ඒ නිසා ආදරය හරියට අවබෝධ කරගත්තු කෙනෙක් තමන් තුල ඒ ආදරය ඇති කරගන්න. ඒ වගේම තමයි දෙවියන් වහන්සේ තුල සම්බන්ධ වෙන පුද්ගලයා දෙවියන් වහන්සේ තුල ඉන්න පුද්ගලයාට බොහොම ලේසි කාටවත් ඇටැච් වෙන්නේ නැතුව පෞද්ගලිකව නේද වැටෙන්නේ නැතුව ආදරය කරන්න. එතකොට පාද සැබෑ ආදරේ මිරිඟුවක්.
सबे आदरे मिरिगुवाक नेमे सबे आदरे कियाने मिरिगुवाक नेमे सबे आदरे कियाने बहुम यथार्थवादी देयक करन्न पुलुवन देयक एक करन्न नंग मेन्न मे वगे ओगोल्लो मल गहक हिटवनवा किला हितन्न ඉතින් මල් ගහ හිටවද්දී ඔයගලන්ට එකපාර දැන් මල් ඔයගලන්ට මල් ඕන රෝස මල් ඕන පැලයක් තියෙනවා රෝසත්තක් තියෙනවා දැන් මොකද ඔයගොල්ලෝ කරන්නේ ඒක හිටවන්න හිටවල වතුර දානවා පොර දානවා වතුර දාලා ආ you need to create the situations you need to create the situations then it will happen ආදරයත් ඒ වගේ තමයි you need to create the situations ඒ தත්ත්වයට ඔබ වැඩ කරන්න ඕනේ ඒ තත්ත්වයට ඔබ පත් වෙන්න ඕන. එතකොට තමයි ආදරය ඇති වෙන්නේ. නේද? ඔබ දෙවියන් වහන්සේත් එක්ක ඒ සම්බන්ධතාවයට පත් වෙන්න ඕන. ඒ වගේම ඔබ ඔබ තුල ඒ තත්ත්වය ඇති කර ගන්නට ඕන. If you are a wonderful person, අනිත් අයට බොහොම දැනෙන පුද්ගලයෙක් නම් අනිත් අය ඔබට ආදරය කරන්න ගන්න. නේද? අපි ඇති කර ගන්න තත්ත්වය තමයි. ඒ දින නිසා සමහර අය ඉන්නවා මට කවුරුත් ආදරේ නැහැ. මට කවුරුත් ආදරේ නැහැ කියලා හිතනවා. එහෙම හිතන අය හිතන්නේ අනිත් අය තමයි වැරදි කියලා. හැබැයි හරියට හොයලා බැලුවොත් වරද තියෙන කාගාවද? තමන් තුල. මොකද හේතුව තමන් අනිත් අයගේ ආදරය පත් වෙන තත්වයට වැඩ කරන්නේ. තමන් තුල ඒ ස්වභාවය නේ you need to create the situations. Then others will love you and you will be able to love others. ඒක තීරුම් ගන්නට ඕන. ඒක තීරුම් ගන්න නැති නිසා තමයි අද ගොඩක් දෙනෙක් बट वी आर नॉट वरीड अबाउट आवर रेस्पॉन्सिबिलिटीज वी आर वरीड अबाउट रोमांस बट वी आर नॉट वरीड अबाउट आवर रेस्पॉन्सिबिलिटीज अभी अनिता अभी वो धन्यवाद किए देना है बट वी आर नॉट केयर नोविंग एंड केयर अभी अनिता सलाकान सह अड़ती ने अभी गावे सह मे उम අනිත්‍යයෙන් බලාපොරොත්තු වෙලා අපි ඒකට රියැක්ට් කර කර ඉන්න එක නෙමෙයි කරන්නට ඕනේ. අපි දෙවියන් වහන්සේට ඇටැච් වෙලා දෙවියන් වහන්සේ තුලින් අනිත්‍යයට ආදරේ පෙන්වන පුද්ගලෙක් ආදරේ ලබන්න සුදුසු පුද්ගලෙක් දවට පත් වෙන එක තමයි වෙන්නට ඕනේ. ඒක තේරුම් ගන්න. මොකද ආදරේ කියන්නේ බොහොම ලස්සන දෙයක්. ඒ වගේම අපි කියනවා දෙවියන් වහන්සේත් ආදරේ කියලා. ඔබ ආදරය තුල ජීවත් වෙනවා නම් දෙවියන් වහන්සේ තුල ජීවත් වෙනවා කියලා කියනවා. දේව වචනේ තුල බොහෝ දේ කතා කරනවා ආදරේ ගැන. ඉතින් එහෙමනම් ආදරේ මිරිඟුවක් නෙමෙයි ආදරේ බොහොම ලස්සන සහ සුන්දර සහ ප්‍රායෝගික දෙයක්. තමන් ගැන හිතන්නේ නැතුව අනිත් පුද්ගලයා ගැන හිතන්න ගන්නකොට මේ ආදරේට ඔයගොල්ලන්ට නතු වෙන්න පුළුවන්. ඇතුල් වෙන්න පුළුවන්. Attitude to serve the beloved. What is love? ඒක තවත් නිර්වචනයක්. Attitude to serve the beloved. තමන් තුල තියෙන හැමතිස්සෙම ඒ attitude එක. එහෙම හැංගීම තියෙනකොට ඔබ ආදරෙන් පිරෙනවා. ඔබ අනිත්යට ආදරේ දෙන්න තරමට ඔබ ආදරෙන් පිරෙනවා. හා? අර අපි කියන්නේ සාමාන්‍ය කතාවකුත් තියෙනවා නේද? Don't try to be the owner of love. You try to be the donor of love. එහෙම වෙන තරමට ඔබට ආදරෙන් පිරෙන්න පුළුවන්. ඒක නිසා මේක ලස්සන දෙයක් ඇතුල් වෙන්න. ඇතුල් වෙන්න නම් ඔබ you need to create the situations. තව මොනවා හරි තියෙනවද? ආ, මට තියෙන ප්‍රශ්නයක් තමයි उभांसे हगीमती मिहिरी मदे आदरे ना अभी अद्दीना गोडक और दुना तब बला गिहाम सी दिवन सागनी वेडिहारी अखरा आदर वाते मेन मे तत्व आत्मार्थकामी तमंगण तमंट नुले भीम तुले तमंग सी दिन सागर तमंट नुले भीम तुले नीद एक मुखाक देता होयानी तमंगट होयानी තමන් ගැන වැඩිපුර හිතන පුද්ගලයාට හරියට ආදරය කරන්න බෑ. ඒක හොඳට තේරුම් ගන්නට ඕනේ. තමන් ගැන වැඩිපුර හිතන පුද්ගලයාට නියම ආදරය කරන්න දන්නේත් නෑ කරන්නත් බෑ. වැඩිපුර හිතන අය ඉන්නවනේ නේද මං ගැන හැමතිස්සෙම මං ගැන හිතන පුද්ගලයාට හරිය ආදරයක් කරන්න බෑ. හැමතිස්සෙම අනිත් පුද්ගලයා ගැන හිතන පුද්ගලයාට ආදරය කරන්න. එහෙමයි කවදාවත් සිය දින අසාගන්නේ. පැහැදිලිද? ඒක තමයි තියෙන වෙනස. මම කිව්වානේ लव की वचने मम तवत् निर्वचने क्यूआ सर्टन स्वीटनेस ऑफ योर इमोशंस के लिए ओबे हंगीम देन या मिहिरी आवाक्य तत्व आदरी के लिए मंक्यू बल्लेक्ट आदरी ना
गाहकोलट आदर मलवलट आदर गाहको समाट वगावर आदर आसई आदर ये तत्व हेमदेट मे लोकेट मुभावधारमेट आदर कर सर्टन स्वीटन आफ योर इमोशन ये तत्व पत्ति पुलवांगन गोहमद मे लोके मावादार दिव्यान हंस प्रेम उलपत दिव्यान हंस संबंध में उबे तत्व यू अटैच टू गॉड एंड डिटैच फ्रम द वर्ल्ड एंड लव एव्री वन ये तत्व पत्ते मेके अविल्ला सरल दया हे अवबोधन करियतु दया अदूट दिन कनाबोधन कर मुखद मे सिंधु वलिंग समहार नाट्यवलिंग समहार मे निर्माण वलिंग मनुष्य अंधकरला वेरदी आदर सी आदर सुंदर भरद की गया एक एक कथा गया आदर मेका गया उकोम अर पोसेसिव लव अर वेरदी आदर के पुल बोल ये करते ना पिट सबे आदर अंदर बे हम आदर्शित मैं जेसु हंसे जीवित दुना उन्न हंसे दिया बलल इगन इतकोट पुलवागेनवा अरे सैक्रिफिशियल लव अभी किए सबे आदर दिन अभी हेम करान उत्साह कर इतनी दैम मुखद अभी करान नोने आदर होये होये आने के मे इसलम अभी करान नोने आदर होया नोने ने आप निकम लेबेन न गान ओबा अनितट आदर करण पुद्गले के हदव तिम अनित पुद्गले आगे यहाँ पत पिनीस कैपवेन पुद्गले पान अनित वेनुन अरत्यागशीली यहापत वेनुन कैपवेन पुद्गले वेन्न हितट गान इतकोट गोल हेमो मादर करण गान एक मई रहस्य ये रहस दें जीवत करवा इन बहुमत में स्तुति जेसु पिताई जेसु पिताई फादर मनुष्यन हेटियट अभी हेमोटम प्रश्न तीन थी ओबट अत्यति ओबे अनागते गेन अतीते गेन समहार वेलावट ओबे जीविते गेन विश्वास गेन इवागे विविध देवाल गेन ओबट प्रश्न थी इवाहन कौरुत नेतु में थी समहार वेलावट इवाट प्रश्न अक् नह के लोब हिताग ने हेम इन पा हिते तीन प्रश्न अपी टेवान अपी एक हसु वेला दिव्यान वाहन से तुला स्वयं वट पिलितुरु हेम नाम ඔබේ ප්‍රශ්න එවන්න ක්‍රමය මේකයි හිතේ ඇති ප්‍රශ්න වර්බුම් රූපානි නාලිකාව නම්බර 55 මහභාගයේ පාර රාගම හිතේ ඇති ප්‍රශ්න වර්බුම් රූපානි නාලිකාව නම්බර 55 මහභාගයේ පාර රාගම මේ ලිපිණියට ඔබේ සියලු ප්‍රශ්න එවන්න අපි උත්සාහ කරන්නම් හැකි විදියට ඒවට පිළිතුරු සොයන්න इवागे मतमाय मेवागे जीवित प्रश्न वलट पिलितुरु देन्नटात् इवागे स्वामी वहांसिगे वचनीय देन्नटात् मे वबुम नालिकावट ओबटात् दायक वन्न पुलुवा इतिन ओबट एति हेकि हेटियट मे वबुम रूपवाहिनी नालिकावट बतिबार दायकत्वे दक्वन्नट आराधना करनो ओबत् एक्कासु वन्न स्वामी वहांसे तुल जीवित गोडनगन्नट